එන්ද වගේම ගොඩාක් කාලෙකින් එකතු කරගන්නවා. ඉතින් ඔන්න අද ආවේ සොසේජ් එකක් හදන්න හැටි කියලා දෙන්න. ඉතින් කලින් දාලා තියෙනවා පොලොස් වලින් හදාගන්න පුළුවන් සොසේජ් එකක් හදන්නේ කොහොමද කියලා. අද හදන්නේ vegetables විතරයි. එළවලු විතරක් පාවිච්චි කරලා සොසේජ් එකක් හදන්නේ. ඉතින් එළවලු විතරක් පාවිච්චි කරා කියලා මේකේ රස ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම පොඩි ආත්මයකට කැමති වෙයි. සාමාන්‍යයෙන් කඩෙන් ගන්න සොසේජ් එකකට වඩා සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම හදා ගන්නවා නම් වලට දාන්න මොනවද කියලා දන්න නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. බයක් නැතුව දෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ සොසේජ් එක සාමාන්‍යයෙන් බදින්න කලින් හදාගත්තට පස්සේ වලට ෆ්‍රීස් කරලා තියාගන්න පුළුවන්. එහෙම තියාගන්නවා නම් සාමාන්‍යයෙන් මාස 6ක් වුණත් ෆ්‍රීස් කරලා තියාගෙන අවශ්‍ය වුණාම අරගෙන බදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කපලා කාරියක් උනම් මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් විස්තර ඔක්කොම ටික කිව්වා වීඩියෝ එක පටන් ගන්න කලින්. ඉතින් බලමු එහෙනම් අපේ vegetable sausage එක හදා ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. Sausage එක හදා ගන්න මම අරගෙන තියෙනවා එළවලු. එළවලු වලට කැමති එළවලු වර්ගයක් ගන්න පුළුවන්. මම අරගෙන තියෙනවා carrot, leeks, gowa, වට්ටක්කා, බීලුණු. මේ හැම එකම හීනිවට කපා ගන්න ඕනේ. හීනිවට grate කරගත්තත් කමක් නැහැ. හැබැයි ගොඩක් චූටි කැලි නැතුව ටිකක් දිගටි විදිහට තමයි කපා ගන්න ඕනේ. බිස්කට් කුඩු මං අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් කප් එකක් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට බිස්කට් කුඩු වෙනුවට ගන්න පුළුවන්, ඕට්ස් ගන්න පුළුවන්, එහෙම නැත්නම් කෝන්ෆ්ලෙක්ස් ඒ දේවල් ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි ගන්නකොට ටිකක් පවුඩර් එකක් කරගෙන ටිකක් කුඩු කරගෙන තමයි ගන්න ඕනේ. බිත්තරයක් අරගෙන තියෙනවා. මම මෙතන ආටා පිටි සාමාන්‍යයෙන් මේස හැඳි 6ක් වගේ අරගෙන තියෙනවා. ඒකත් අවශ්‍ය ප්‍රමාණයට තමයි දා ගන්න ඕනේ. මේ තියෙන්නේ බැදපු 3-5. මන්නම් අරගෙන තියෙන්නේ ගෙදර හදාගත්ත 3-5 එක. මොකද සාමාන්‍යයෙන් ගෙදර හදාගත්තාම කඩෙන් ගන්න 3-5 එකට වඩා ගොඩක් රසයි, ඒ වගේම සුවඳයි. ඒ රසයේ සුවඳ එකතු කරගන්න තමයි 3-5 අරගෙන තියෙන්නේ. ඉඟුරු පවුඩර් වලට හදා ගන්න ඕන නම් රෙසිපි එක තියෙනවා මම channel එකේ දාලා තියෙන, ඒක බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඟුරු පවුඩර් වලට කඩෙන් ගුණක් ගන්න පුළුවන්. රසානුව ලුණුත් ඕන වෙනවා. අමු මිරිස් මං කරලක් කපලා අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි අය වගේ ගෙදර ඉන්නවනම් අමු මිරිස් දැම්මේ නැති තරමට හොඳයි. මෙතන තියෙන්නේ තලාගත්ත සුදු ලුණු වලට පවුඩර් එක තියෙනවනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. න්‍යූට්‍රිෂනල් ඊස්ට් මං අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේස හැඳි එකහමාරක් වගේ මං දා ගන්නවා. ඔයාලට මේ ගෙදර හදා ගන්න ඕන නම් ඒ රෙසිපි එකත් මං දාලා තියෙනවා. ඔයාලට ඒක බල්ලා හදා ගන්නත් පුළුවන්. තියෙන කට්ටියට දා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වීගන් කෑම හදා ගන්නකොට මේක දාගත්තම ගොඩක් රසයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේක අදගත්තේ. ඉස්සල්ලාම මම කරන්නේ අපි කපාගත්ත එළවලු මේ වගේ බෝල් එකකට දාගන්නවා. එළවලු වලට මම දැන් දාගන්නවා බිත්තරේ. බිත්තර කන්නේ නැති කට්ටියට වෙන්දා වගේ කියන්න තියෙන්නේ. ඔයාලට යෝගට් ගන්න පුළුවන්, එහෙම නැත්නම් මුදෝපු කිරි ගන්න පුළුවන්. ඊළඟට මම දාගන්නවා මේකට රසාණුව. ඔයාලගේ රසාණුව ලුණු දාගන්න. සුදු ලුණු ටික. ඊළඟට සැර කන විදිහානුව ගම්මිරිස්. ඉඟුරු පවුඩර්. වැදපු 3-5. න්‍යූට්‍රිෂනල් ඊස්ට් එකෙන් ටික. සාමාන්‍ය ලුණු දාගන්න උට ටික පරිස්සම් වෙන්න ඕනේ. මේ න්‍යූට්‍රිෂනල් ලීස්ට් එකෙත් ලුණු රසයක් තියෙන්නේ. ඒ හින්දා වල ලුණු දාගන්න කොට පොඩ්ඩක් අඩුවෙන් දාගන්න. සෝයා සෝස් ටිකුත් මම දාගන්නවා. ඊට පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්න. හැඳකින් මිශ්‍ර කරගන්නවට වඩා හොඳයි මේක මේ විදිහට අති මිශ්‍ර කරගන්න එක. මොකද අපි මේකට බිත්තර එහෙම දාලා තියෙන නිසා හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. හොඳට මිශ්‍ර කරගන්නකොට මෙහෙම පොඩි වෙන්න මිශ්‍ර කරගන්න. දැන් මම මේකට දාගන්නවා බිස්කට් කුඩු. කෝප භාගයක් වගේ මම දාගත්තා. ඒකත් අපි මිශ්‍ර කරගමු. බිස්කට් කුඩු එතකොට ගන්න ස්පයිසස් පිටි ඒ දේවල් ඔයාලා දාගන්න ඕනේ ඔයාලා ගන්න වෙජිටබල්ස් ප්‍රමාණය අනුව. ගොඩක් ප්‍රමාණයක් ගන්නවා නම් මේ දේවල් අඩු වැඩි කරගන්න ඕනේ. ඉතුරු බිස්කට් කුඩු ටිකත් මම දාගන්නවා. ඒකට මම දානවා සාමාන්‍යයෙන් ආටා පිටි මේස හැලි 2ක් වගේ එන්න. අනනකොට ඔයාලටම තේරෙනවා මේක සාමාන්‍යයෙන් අපිට සොසේජ් එකක් හැඩයට හදාගන්න පුළුවන් ගන්නට එනවද නැද්ද කියලා. ඔයාලට මතක ඇති මගේ පොලොස් සොසේජ් එක කවුරු හරි බල්ලා තියෙනවනම්
ඒකෙත් මේ විදිහටම තමයි හදාගන්නේ. ඒ පදමටම තමයි මේක අනා ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අපිට සොසේජ් එකක් හදාගන්න පුළුවන් ගන්නට තෙත ගතිය නැති වෙලා තියෙන්නේ. මේ වගේ එකතු කරලා බෝලයක් වගේ හදාගන්න පුළුවන් නම් මේ මට්ටම තමයි අපි පදම හදා ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ සොසේජ් හැඩයට මේක හදලා ස්ටීම් කරගන්න. බලමු එකත් කොහොමද කරන්න කියලා. ඊළඟට අපි සොසේජ් හැඩයට හදාගෙන මේක ස්ටීම් කරන්න ඕනේ. ස්ටීම් කරගන්න නම් මොනවා හරි අරගෙන අපිට මේ සොසේජ් එක කවර් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ක්ලින් ෆිල්ම් හරි එහෙම නැත්නම් ෆොයිල් හරි දෙකෙන් කැමති දෙයක් ගන්න. මේ දේවල් ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටීම් කරගන්න පුළුවන්. ලන් ෂීට් ගන්නවට වඩා හොඳයි. මේ විදිහට ෂීට් එක පරිස්සමින් දිග ඇර ගන්න ඕනේ. මොකද මේක පොඩි වෙන්න ගත්තොත් හරි අමාරුයි. හරි මේ විදිහට මම එලා ගත්තා. ඊට පස්සේ කරන්නේ අපිට හදා ගන්න ඕනේ සොසේජ් එකේ ප්‍රමාණයට මේ වගේ අරගන්න. අරගෙන මේ විදිහට තියන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේ විදිහට දෙපැත්තෙන් අල්ලලා සාමාන්‍යයෙන් අපි ටොෆියක් උතා ගන්නවා වගේ මේ විදිහට හොඳට හිර කරගෙන උතා ගන්න. මේ විදිහට උතාගෙන වැඩි කපලා අයින් කරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මේ වගේ හොඳට මේක හිර වෙන්න දෙපැත්තට අඹර ගන්න. කකුලන් වගේ තියෙනවා නම් ඒ ටික අයින් කරලා හොඳට මේ විදිහට අඹර ගන්න. ප්‍රමාණයක් නැහැ. ඔයාලට කැමති ප්‍රමාණ දාගෙන කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම හදාගෙන සාමාන්‍යයෙන් අපි ඉන්දියාප්ප තඹ ගන්න විදිහට එළවලු තඹ ගන්න විදිහටම ස්ටීම් එක උඩ තියලා විනාඩි 10ක් 15ක් මේක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. මං හදාගත්ත මිශ්‍රණයෙන් මට මේ විදිහට සොසේජ් 9ක් හදාගන්න පුළුවන් වුණා. සොසේජ් හදාගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාලා ගන්න එකකට ගන්න ප්‍රමාණය අනුව. ටිකක් අඩුවෙන් අරගෙන දිගට වගේ හදාගන්නවා නම් මීට වඩා ගොඩක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලේසියෙන්ම බෝල හදාගෙන මීට් බෝල්ස් විදිහටත් මේක ස්ටීම් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් පොඩි කට්ටිය ආස මේ විදිහට සොසේජ් කන්න නිසා. මොකද මේක හදා ගන්නවා නම් අපිට බන් වැටුණා දාන්න පුළුවන්. ඒ නිසා මම මේ විදිහට හදාගත්තේ. දැන් අපි මේක ස්ටීම් එකකට දාලා හොඳට ස්ටීම් කරගන්නවා. මේ විදිහට මම ස්ටීම් එකේ තියාගත්තා. මේක අපි විනාඩි 15ක් විතර ස්ටීම් කරගමු. සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ යනකොට හොඳටම ස්ටීම් වෙනවා. ස්ටීම් වුණාද කියලා දැනගන්න පුළුවන්. අල්ලනකොට ඉස්සලා වගේ නෙවෙයි හොඳට හයියට අහු වෙනවා. අනිත් එක පොඩ්ඩක් මේ වගේ බුරුල් වෙලා තියෙනවා මේ කොලේ. අපි බලමු එක පොඩ්ඩක් දිග ඇරලා. හැබැයි මේක නිවෙන්න තියෙනවා නම් හොඳයි. මේක සාමාන්‍යයෙන් මාස 3කටත් වඩා ෆ්‍රීස් කරලා තිබ්බොත් තියාගන්න පුළුවන් ඕන වෙලාවට අරන් බැද ගන්න. ඉතින් මම මේක ෆ්‍රීස් වෙන ටිකක් දාලා තියලා පස්සේ ඔයාලට මේක බැදලා පෙන්නන්නම්. මං ටිකක් රස්නේ පිටම මේ විදිහට කොලේ අයින් කරගත්තා. ඔයාලට පේනවා ඇති දැන් තෙත ගතියක්වත් එහෙමකුත් නැහැ. වේලෙන්න වේලෙන්න මේක රස නැති වෙන නැති වෙන්න හොඳට හයියට තියෙනවා. මේ වෙලාවේ වුණත් ඔයාලට මේක තෙලේ බැද ගන්න පුළුවන්. මම ඔයාලට එකක් බැදලා පෙන්නන්න. මේ තියෙන හදාගත්ත වෙජිටබල් සොසේජ් එක හරි හදිසි කන්න කලවරන්න තියෙනවා. කලවරන්න බැනි ඉස්සර නෑ ලකන්න. චිකන් දාලද තමනේ කල්බන් බල මොනා දාල තියෙනිය හාල් කියන්න බලන්න මමගේ රස දෙන්නේ ස්පයිසි ඇන් ටේස්ටි වෙජිටබල් පොඩි අය ඉන්නවා නම් එළවලු කන්න කැමති කට්ටිය ඉන්නවා නම් එයාට හොයා ගන්න බෑ මොනාද දාලා තියෙන්නේ කියලා.
ඉතින් අනිවාර්යයෙන්ම රෙසිපි එක try කරන්න vegan කට්ටිය ඉන්නවා නම් විස්තර පාවිච්චි කරන්න නැතුව vegan කට්ටිය ඉන්නවා නම් විස්තර දාගන්න නැතුව මේක හදාගන්නත් පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම try කරන්න හදුවත් අනිවාර්යයෙන්ම photo එකක් එවන්න family kitchen FB page එකට ඉතින් මේ වගේම තවත් අලුත් රෙසිපි එකකින් හම්බෙමු අනිවාර්යයෙන්ම like එකක් දාන්න comment එකක් දාන්න පුතා කිව්වා වගේ channel එක subscribe කරන්න subscribe කරන්න ළඟ තියෙන bell icon එක subscribe click කරන්න තවත් මේ වගේ අලුත් video එකකින් ආයෙත් හම්බෙමු හරි